උතුරින් කොරියාවටත් නැගෙනහිරින් ජපන් මුහුදටත් දකුණින් ජපාන දූපත්වලට සහ බටහිරින් චීනයටත් මායිම් වන දකුණු කොරියාවේ අගනුවර සෝල් සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 1,363ක් දකුණු කොරියාව භූමි ප්‍රමාණය ලොව 107 වෙන්නයි මිලියන 51ක පමණ ජනතාවක් ජීවත් වන දකුණු කොරියාව ජනගහනය ලොව 27 වෙන්නයි වර්තමානයේ වන විට ඉතා ශීඝ්‍ර දියුණුවක් අත්පත් කරගෙන ඇති කොරියාවේ ඒක පුද්ගල ආදායම $47,027ක් ඒ ලොව 28 වන ස්ථානයේ හිමි කර ගන්නවා ව්‍යවස්ථාදායක ජාතික සභාවක් මගින් පාලනය කරන දකුණු කොරියාවේ ජනාධිපති මුන් ජේ ඉන් නාමික මුදල් ඒකකයේ වොන් දකුණු කොරියාවේ වැඩි දිනෙක කිසිදු ආගමක් නොදන අතර එය සමස්තයෙන් 56%ක් එමෙන්ම දකුණු කොරියාව තුළ ඇත්තේ ඒකීය ජනාධිපති ජනරාජයක් දකුණු කොරියානුවන්ගෙන් 56%ක් කිසිදු ආගමක් අදහන්නේ නැහැ. වර්ෂ 1945 දී කොරියාව ජපානයට යටත් වුණා. ලොව හොඳම ගුවන්තොටුපළ වන ඉන්චියොන් ගුවන්තොටුපළට උරුමකම් කියන්නේද දකුණු කොරියාවයි. දකුණු කොරියානු කතාමාලා ලොව ඉතා ප්‍රසිද්ධයි. ලෝක ප්‍රසිද්ධ BTS සංගීත කණ්ඩායමේ මව රටද දකුණු කොරියාවයි. ලෝක ප්‍රකට තාක්ෂණික සමාගමක් වන සැම්සුම් සමාගමේ මූලස්ථානයේ පිහිටන්නේද දකුණු කොරියාව තුලයි. ලොව ඉතා දියුණු සයිබර් ආරක්ෂණ පද්ධතියක් දකුණු කොරියාවට හිමි. කොරියානු අර්ධද්වීපයේ ජනාවාස ගතවන්නේ පහළ පැලියලොතික් යුගයේයි. එහි පළමු රාජධානිය ක්‍රිස්තුපූර්ව 7 සියවසේදී ස්ථාපිත වන්නේ. ක්‍රිස්තුපූර්ව 7 සියවසේ අගභාගයේදී කොරියාවේ තිබූ රාජධානී තුන එක්සේසත් කිරීමෙන් අනතුරුව කොරියාව පාලනය කර ඇත්තේ ගෝර්යෝ හා ජොසෝන් රාජවංශය විසින්. දෙවන ලෝක යුද සමයේදී කොරියාව ජපානයට යටත් වුණා. ලෝක යුද්ධේ නිමාවීමෙන් පසුව කොරියාව උතුරු සහ දකුණ ලෙස කොටස් දෙකකට වෙන් වුණා. රටේ උතුරු කොටස කොමියුනිස්ට් සෝවියට් දේශයට යටත් වුණ අතර දකුණු කොටස ප්‍රජාතන්ත්‍රවාදී ඇමරිකානුවන් අතරපත් වුණා. වර්ෂ 1950දී ඇති වුණු කොරියානු යුද්ධය ඇමරිකාව චීනය හා එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් සමතයකට පත් කරනු ලැබූ අතර වර්ෂ 1953දී යුද්ධය අවසන් වුණා. දකුණු කොරියාව සංවර්ධිත රටක්. මානව සංවර්ධන දර්ශකයේ ලොව 7 ස්ථානයේ ඔවුන් දිනා සිටිනවා. දකුණු කොරියාවේ දළදේශීය නිෂ්පාදිතයේ අතින් ඔවුන් ලොව 10 ස්ථානයේ දිනාගෙන සිටිනවා. එමෙන්ම දකුණු කොරියාව තුළ ඉතා වේගවත් අන්තර්ජාල සේවාවක්ද ස්ථාපිතව තිබෙනවා. එමෙන්ම ඔවුන් ඉතා දියුණු අධිවේගී දුම්රිය සේවාවකටද උරුමකම් කියනවා. මෙරට ලොව 5 විශාලතම අපනයනකරුවා වන අතරම 8 විශාලතම ආනයනකරුවාද වනවා. එසේම දකුණු කොරියාවේ ඇත්තේ මිශ්‍ර ආර්ථිකයක්. LG ඉලෙක්ට්‍රොනික්ස් සහ Samsung වැනි දකුණු කොරියානු සන්නාම ජාත්‍යන්තරයේ ඉතා ප්‍රසිද්ධ අතර එහි ඉලෙක්ට්‍රොනික උපකරණ සහ අනෙකුත් නිෂ්පාදන දකුණු කොරියාව තුළද ඉතා ඉහළ කීර්තිනාමයක් දිනාගෙන සිටිනවා. දකුණු කොරියාවට අධිවේගී දුම්රිය මාර්ග, අධිවේගී මාර්ග, පාරු සේවා සහ
රටතුල ගමන් කළ හැකි අභ්‍යන්තර ගුවන් සේවාවන්ටද උරුමකම් කියනවා. එමෙන්ම තාක්ෂණයේ අතින් ඉතා දියුණු ප්‍රවාහන ජාලයක් ඔවුන් සතුයි. දකුණු කොරියාවේ ප්‍රධාන දොරටුව හා විශාලතම ගුවන් තොටුපළ වන්නේ ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. ඒ 2016 වර්ෂයේදී මගින් මිලියන 58කට සේවය සපයා තිබෙනවා. ජාතික ගුවන් සේවය වන කොරියන් එයා සහ දෙවනුව ඒෂියානා එයාලයින්ස් ලෝකුරා ගමනාන්ත 297ක් වෙත සිය මෙහෙයුම් සිදු කරනු ලබනවා. දකුණු කොරියාව කොරියානු අර්ධද්වීපයේ පහළට වන්නටයි පිහිටා තිබෙන්නේ. රටේ කඳුකර ප්‍රදේශ බටහිරෙන් කහමූදෙන් සහ නැගෙනහිරෙන් ජපන් මූදෙන් වට වී තිබෙනවා. රටේ දකුණු කෙළවර කොරියා සමුද්‍ර සන්ධියේ සහ නැගෙනහිර චීන මූදට මායිම්ව පිහිටා තිබෙනවා. දකුණු කොරියාව දේශගුණික කලාප හතරකට බෙදා වෙන් කර තිබෙනවා. උස් කඳු වැටි සහ පටු වෙරළ බඩ තැනිතලාවලින් යුත් නැගෙනහිර කලාපයත් පුළුල් වෙරළ බඩ තැනිතලා සහ ගංගා ද්‍රෝණි සහිත බටහිර කලාපයත් කඳු සහ නිම්න බහුල නිරිත දිග කලාපයත් නක්ඩොන් ගංගාව ඇති ගිනිකොළ දිග කලාපයත් ලෙසද වනවා. මෙරට බොහෝ විට කඳු සහිත වන අතර ඉන් බොහෝමයක් වගා කළ නොහැකි. පහත් බිම් මූලික වශයෙන් පිහිටන්නේ රටේ බටහිර හා ගිනිකොළ දිග ප්‍රදේශවලයි. දෙදහස් දහසේ වසරේදී සංචාරකයන් මිලියන 17ක් දකුණු කොරියාවේ සංචාරය කර තිබෙනවා. දකුණු කොරියාවේ සංචාරක ව්‍යාපාරය බොහෝ සාධක මත රඳා පවතින අතර ඔවුන්ගේ පොප් සංගීතය, රූපවාහිනී හා නාට්‍ය කලාව දේශීය සංස්කෘතිකාංග ලක්ෂණ මෙන්ම ඔවුන් අද ලබා ඇති දියුණුව එයට හේතු වී තිබෙනවා. දකුණු කොරියාව සිය සාම්ප්‍රදායික සංස්කෘතිය උතුරු කොරියාව සමග බෙදා හදා ගන්නවා. එහෙත් වර්ෂ 1945 දී අර්ධද්වීපයේ දෙකට ඌදා සිට අදවන විට මේ රටවල් දෙක එකිනෙකට වෙනස් සංස්කෘතීන් වර්ධනය කරගෙන තිබෙනවා. ඉතින් අද අපි ඔයත් එක්ක කතා කරේ දකුණු කොරියාව ගැන. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න දැම මගේ channel එක subscribe කරන්න හැමෙම තවත් අලුත් වීඩියෝවකින්.